පොහොර ප්‍රශ්නේදී මේ පොහොර ප්‍රශ්නේදී පොහොර අඩුවීම නිසා නිසි වේලාවට නොලැබීම නිසා පොහොර මේ රටේ නොමැතිවීම නිසා ආණ්ඩුවෙන් ඒවා නොමිනින් නොදීම නිසා අපේ අස්වැන්න විශාල වශයෙන් අඩු වෙලා දැන් මේ විශාල වශයෙන් අස්වැන්න අඩු වෙනකොට මේගොල්ලෝ වන්දි ලබා දෙනවා කිව්ව බය නැතුව ඒ කාබනික පොහොර හෝ වෙන පොහොර ලබ බාර ගන්න කිව්වා එතකොට ඒ අවස්ථාවේ කිසිම කොන්දේසියක් කිව්වේ Then, ඊට පස්සේ කොන්දේසි දාන්න පටන් ගත්තා අස්වැන්න අඩු වෙලා තියෙනවා නම් මෙන්න මෙන්න මේවා හින්දා මේ විදිහට කරලා තිබ්බනම් තමයි අපි වන්දි දෙන්නේ කියලා. දැන් ඒ විතරක් නෙමේ දැන් මුදල් වෙන් කරලා තියෙන්නේ වී වගාවට වන්දිය වෙපමණයි. වී ගොවීන්ට පමණයි වන්දිය ලබා දෙන්නේ. ඇයි ඒතකොට පළතුරු ගොවීන්, එළවලු ගොවීන්, තේ, රබර්, පොල් මේ ගොවීන්ට මේ කෘෂිකර්මාන්තයේ වැවිලි කර්මාන්තයේ නිරන ඒ පිරිසට වන්දි ලබා දෙන්නේ නැත්තේ මොකද අපි මේ ආණ්ඩුවට ඉතා ඕනෑකමින් කියන මේ අසාධාරණ වැඩේ කටයුත්ත කරන්න එපා මේක තමයි ආණ්ඩුවේ අවසාන මේ ආණ්ඩුවේ අවසානය කරගන්න ඕන නම් මේ විදියට සිදු කරන්න ඒ විතරක් නෙමෙයි මේ වන්දිය ලබා දෙන්න කොට තමුන්නාන්තලා මේ අනවශ්‍ය වියදම් කප්පාදු කරලා වන්දිය ලබා දෙන්න මේ මේ තවත් හයිවේ හදන්න තවත් පාරවල් කාපට් කරන්න තවත් මේ ජිම් කට්ටර දාන්න තවත් ඇවිදීමේ මන්තිරු දාන්න අන්නේ ඒ අනවශ්‍ය වියදම් කප්පාදු කරලා නතර කරලා වන්දිය ලබා දෙන්න නැත්නම් මුදල් රුපියල් 5000 නෝට්ටු මුද්‍රණය කරලා වන්දි ලබා දෙන්න ගියොත් මුද්‍රණය කරලා පඩි වැඩි කරන්න ගියොත් මේ විශේෂයෙන්ම මේ ගොවීන්ට මුදල් මුද්‍රණය කරලා වන්දි ලබා දුන්නොත් රුපියලේ අගය නැවත නැවතත් නැවත නැවතත් බාල්දු වෙන එකේ වෙන්නේ ගොවීන්ට සිතක් වෙන්නේ නැහැ රටට සිතක් වෙන්නේ නැහැ